දෙමින් ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ මල් පෙතිවල පැහැය මකා දමන්නට විහඟ ගීතයට වැටබඳින්නට ලා හිරු රැසට වියන් තනන්නට මද පවනට දැල් තමා අවුරන්න තැතනුම් හිත්වලට ආදරණීය මතකය මේ ප්‍රේම කීර්තිගේ මතක ආවර්ජනය සිහින තටාකය තරුණතම සිගරයියකි මට කතා කරලා මේ තමුසි රුදු කියන්නේ දිදන හරියට මේ අඩු ගන්න මේ පිටපත කරගෙන කියවන්න පුරුදු වෙන්න කියලා මුල්දරේ යන ලියපු ලිමක් ළමා පිටට ආපියම කඩදුන්න කියවන්නේ මම කියෙව්වා ඒ තමයි ඉස්සෙල්ලා උගන්වන දිනේ කටහඬ ගිය දවසේදී මට ආගේ ආඩම්බරයි මේ කාර්යාලයෙන් එළියට බහලා යනකොට මම බැලුවා මේ මැද්දේ තියෙන ටේරියල් එක දිහා ඔය කනුවක් තියෙන මේක මම කටහඬ ගියා නේද කියලා හරි සතුටින් මම ගෙදර ගියා එළා තමයි මම අලගේ ඉති ආරම්භ වෙච්ච මුල්ම දවස බලන්න මොනතරම් අපූරු ප්‍රේමණීය සරල කටහඬක්ද කියලා. ඔහු මොනතරම් නිහතමානී මිනිසෙක්ද කියලා ඒ වචනවල ඔබට දැනෙන්නට ඇත. ඒ ප්‍රේම කීර්ති දල්විස්ගේ කටහඬ. තෙරක් නොපෙනෙන ආකහි රාත්‍රියේදී පපලන උදේසනත් නොනිමෙන තනිතර සිහින විමන් අතර සැරිසරණි ලබැඳි මතක ආවර්ජනය සිහින තටාකය අයබුවන් සෙනසුරාද හැන්දෑවේ ඔබ මග බලන් ඉන්නවා කියලා මන් දන්නවා මමත් එහෙමයි ඔබ හමු වෙන්නට පෙරම් පුරාගෙන ඉන්නවා හැම සෙනසුරාද හැන්දෑවම මට මගේ ජීවිතයට විශේෂ හැන්දෑවක් වෙලා ඒ සිහින තටාකයේ ඉඳලා අද සිහින තටාකයේ සමග ඒකාත්මික වන්නට මා එක්ක එකතු වෙන ඔබ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා මම සුදේශ කරුණාතිලක අද සිහින තටාකයේ වෙනදාට වඩා වෙනස් මට ඔබට මගේ ළමා ලෝකයේ වීරයෙක් ගැන කතාවක් කියන්නට තියෙනවා මේ කතාව කොහෙන් පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ. අද මේ පටිගත කිරීම කරන මොහොතේ ඔහු අපෙන් විය වෙලා අවුරුදු 27ක්. වෙඩි හඬින් නිහඬ කළ කටහඬක සාඩම්බරය. ඔහු ප්‍රේම කීර්ති දල්විස්. අද සිහින තටාකය වෙනුවෙන්නේ මගේ ආදරණීය ඒ කලාකරුවා මගේ ළමා ජීවිතයේ මා වඩාත්ම ඇලුම් කළ කලාකරුවා වෙනුවෙන් උපහාර පුදන්නට මා එක්කෙකුත් වෙනවාට ඔබට පින්. ඊළඟට මට මේ කාර්යාලයෙන් ගිහින් පරීක්ෂණයට එන්න කියලා මම පරීක්ෂණයට ආවා. ඔබ ආවේ මේ කතා කරන්නවත් කරවන්න නෙවෙයි සින්දු කියන්න ආවේ. ගායකෙක් කෙනෙක්. ඒලුම අරගෙන මම ආවා අපේ අම්මත් එක්කමර මතකයි මේ කාර්යාලයෙන් ඉස්සරහට ආවා. එදා තමයි ඉස්සෙල්ලාම කරුණා සමිතියේ වාසියෙන් දැක්කේ. පස්සේ කලින්සිරාය කිව්වා මේ තාම මදි සල්ටෙක් පුරුදු වෙන්න ඕනේ. දැන් මේ සමූහ ගායනාවලට සහභාගී වෙන්න කියලා. ඉතින් සමූහ ගායනාවලට සහභාගී වෙන නිසා කවදාකවත් සින්දුවක් කියන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමස කියන පැරණි සිංහල කියමන වෙනස් කරපු නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකු මෑත ඉතිහාසයේ අපිට හමු වුණා. ඒ විශිෂ්ට කලාකරුවන් දෙදෙනා තමයි එක්කෙනෙක් මහගම සේකරයන් එක්කම අනෙක් කෙනා සමරවීර මුදලගේ දොන් ප්‍රේමකීර්ති දල්විස් එහෙම නැත්නම් අපි ආදරයට කියන ප්‍රේමකීර්ති දල්විස් 60 දශකයේ අගභාගයේ කලෙලි බස්න ප්‍රේමකීර්ති චරිතය නූතන FM නාලිකාවල ඉන්න මාළගිරවුන්ට ගිරවියන්ට වගේම අනෙක් විවිධ විද්‍යුත් නාලිකා ඔස්සේ එක් රැයකින් දැල්වෙලා නිවිලා
කෝකිල කෝකිලාවන්ට ගැඹුරින් අධ්‍යයනය කරලා හරවත් පෞරුෂයක් ඒකම සාර්ථක අනාගතයක් උරුම කරගන්නට පුළුවන් චරිතයක්. ඔහු මරාදම 27 වසරක් ගත වෙනත් මෙතෙක් කිසිම ශාස්ත්‍රීය අධ්‍යයනයකට හසු නොවු මේ කුඩා මිනිසාගේ උත්තුංග නිර්මාණ මෙහෙවර පිළිබඳව යමක් සටහන් කරන්නටයි කියන්නටයි අද සිහින සටහන් කිය අපි වෙන් කරන්නේ. ප්‍රේමකීර්ති උපන්නේ 1947 ජූනි මාසයේ 2 වෙනිදා ඒ කොළඹ මාලිගාවට. ප්‍රේමකීර්ති කුඩා අවදිය ගත කරන්නේ මරදානි දුම්රිය නිවාසයේ. ඒ ඔහුගේ පියා දුම්රිය සේවකයෙකු වූ බැවින් තාත්තට අවශ්‍ය වුණේ ප්‍රේමකීර්ති කවදා හරි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු කරන්න. ඒ කාලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට බොහොම හොඳ ප්‍රතිලාභ තිබුණා. ප්‍රේමකීර්ති මූලික අධ්‍යාපනය ලබන්නේ මාලිගා කන්ද මහාවිද්‍යාලයේ. ඔහු ශිෂ්‍යත්ව පාස් වෙලා තමයි මරදාන ආනන්ද විද්‍යාලයට එන්නේ. ආනන්ද විද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ ප්‍රේමකීර්තිගේ ප්‍රතිභා ප්‍රභාව දැල්වෙනවා. 1961 දී ළමා වැඩසටහනකදී කරු අයියා එහෙම නැත්නම් කරුණාරත්න අබේසේකර ශූරින් ප්‍රේමකීර්ති හඳුනාගත්ත හැටි ඔහුගේ කටහඬින් ඔබ අහන්නට ඇති. කරුණාරත්න අබේසේකරයන් එතුමාගේ ඉසිවර නුවණින් ප්‍රේමකීර්තිගේ දක්ෂතා හඳුනාගෙන තිබුණා. ප්‍රේමකීර්ති 1966 වසරේදී දවස පුවත්පත් ආයතනයේ සිනමා ප්‍රකාශනය වූ විසිතුරු පුවත්පතට එකතු වෙනවා. ඒ ඔහුගේ පියාගේ ආශිංචන මග පෙන්වීම මත 1967 දෙසැම්බර් 17 වෙනිදා සහාය නිවේදකයෙකු හැටියට ගුවන්විදුලියට බැඳෙන ප්‍රේමකීර්ති 71 ජූනි 1 වෙනිදා තමයි නිවේදකයෙකු හැටියට තනතුරෙහි ස්ථිර කරන්නේ. 1989 ජූලි මාසයේ 31 දින සාහසික ලෙස ඝාතනය කරන ලද්දේ ප්‍රේමකීර්ති දල්විස් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු හැටියට සේවය කරමින් ඉන්නකොට. අපි දන්න ප්‍රේමකීර්ති දල්විස් ඉතාමත් සරල දිවික් පෙවතක් ගත කරපු බොහොම නිරාංකාර කුඩා මිනිසෙක්. ඔහු ආශ්‍රය කරපු හැමෝම ඔහු පිළිබඳව හොඳින් දන්නා. අතට ඔහුගෙන ඕනම දෙයකින් කුසගිනි පුරව ගන්න ප්‍රේමකීර්ති සාමාන්‍ය පොදු ජල නලයෙන් දෝතට දිය අරගෙන බීලා බඩකට පුරවගත්ත දවස් අනන්තයි ප්‍රමාණ. පෙට්ටි කඩේකින් වඩේකට කාලා ප්ලේටියක් බීලා සිගරට් එකක් දල්වා ගන්න එක ඔහුට සාමාන්‍ය සිදුවීමක්. ගමට ගියාම නියරෙන් බැහැලා ඇලෙන් මුණු හොදලා ඒකෙන්ම දිය දෝතක් බීලා hina වෙලා ඉන්න එක ඔහුගේ පුරුද්ද. සතියක දීර්ඝ සංචාරයක් යන්න ඕන නම් ඔහුට අවශ්‍ය වෙන්නේ අඳුම් කෑලි දෙක තුනක්. රබර් සලප්පු දෙක ඔහුට හොඳටම සෑහෙනවා. පයින් යන එක කඩපිල්වල ගැමියෙක් එකතු වෙලා දරුවන් එකතු වෙලා කාලය ගත කිරීම ඔහුගේ ජීවිතේ ඔහු ආස කරපු ලොකුම විනෝදාංශය. ඔහු ජීවත් වුණේ පුංචි ගෙපලක. ඔහු ඒ ගෙපලේ ගෙවත්තේ වවාගත් විවිධාකාර වූ එළවලු භෝගයන් එදිනෙදා පරිභෝජනයට අරගෙන බොහොම සරල ජීවිතයක් ගත කරපු බොහොම සරල කුඩා අහිංසක මිනිහෙක්. ප්‍රේමකීර්ති ජීවත් වුණේ අවුරුදු 42යි. ඒ වුණාට ඒ අවුරුදු 42 කෙටි කාලයක් තුළ ඔහු ගීත 1600කට ආසන සංඛ්‍යාවක් අපේ ගීත ලෝකයට එකතු කළා. ප්‍රේමකීර්ති තම පළමු ගීතයේ ලෙස හතපු දසුනේ සෙනෙහස මෙවුනේ කියලා ගීතයක් ලියනවා. ඒ 1969 වසරේදී ඒ සිදුවීම සිදුවුණු හැටි ප්‍රේමකීර්තිගේ වචනවලින් අහම වත්පත් තුල පිළිසැපීමෙන් සෑහෙන ධෛර්යයක් හම්බුණා. ඉදෝම මිනරෝ අර වත්පත් වල වැඩ කර හිටියේ කිව්ව යාතර තුනේ ගුවන්විදුලි වැඩසටහන වල තේම ඒ සරත්ය වල තනවා ජාතික මුහුණේ කාලේ. ඒ වැඩසටහනට දවසක් හැන්දෑව මම එනකොට රූපයින් දුමති රංජිනී වල්කාන්ති කිරිසර උට දැන් වල්කාන්ති නන්දසිරි මේ ගීතයක් සරලගීයකට සරලී වැඩසටහනට කියන්න ඇවිල්ලා ඒ ගීතයේ වචන අනුමත කරලා නැහැ. අවුත් ඒ වෙලාවේ රෙකෝඩින් එක තියෙනවා. ඒක නේද පටිගත කරන්න ඕනේ. මම නෑ යාසිමෝ වෙනදාන්ට ඇවිල්ලා කොහෙදාව මාසෙක ගිහින් තියෙනකොට ඒගොල්ලෝ දන්න සාමාන්‍ය මේ කඩියෙන් දෙයක් පත්‍ර වලින් ලිය තියෙන නිසා මම මොකක් කර කරන්න බලුවා කියන්නේ. ඊපස්සේ රූපයින් නුදුත් මග්ගානේ තේල කිව්වා මේ අනේ ප්‍රයෝගික නිහය රැකලා තියලා දැන් මේ තුමා රෙකෝඩ් කරන්න ඕනේ. මේ සින්දුවට වෙන වචන ටිකක් දාලා දෙන්න කියලා. ඉතින් මේක කාන්තාවන් දෙන්නේ ගානක් කරපු යුග ගියක් නිසා ඒක අදාළක් කල්පනා කරලා මම ලිව්වා මේ හදපු දසුනේ සෙනෙහස නැඳුනේ යුගයක පිරිසටහන් මතේ කරාලි ප්‍රේකලා කියන ජීවන මිලිඳු කඳුලක් කියලායි ඔබ ළඟ ඔහු ළඟ ඔබ මෙන් මා ඇත්තේ කියලා. ඒක තමයි පළවෙනි ගීතේ. මට මතකයි ගීතේ මම ලියුවේ නිත්‍ය රහිත කරලා කොලි කරදාසි.
එතනින් ගියා මඩල් රත්නායක මහත්මයා. ඔක බලාගෙන ගියා. ඊට පස්සේ නෝ නන්න ගාලා කිව්වා මේ ප්‍රේමගීතයේ විචිවලට කණුවලට දීලා සින්දු ලියන්න පුරුදු වෙන්න එපා. ටිකක් කල්පනායි සින්දු ලියන්න ලියනවා නම් කල්පනා කරලා සින්දු ලියන්න පටන් ගන්න කියලා. හැම සෙනසුරාදම උදෑසන ආයුබෝවන් වැඩසටහනේ ප්‍රේම කීර්ති අපේ ළමා ලෝකයේ එකල කොළපු හැටි මට මතක් වෙනවා. ඔහුගේ නළදත පෙන්නලා දාන අපූර්ව හිනාව මොන තරම් සුන්දර එකක් ඔබත් දැකලා ඇති. ප්‍රේම කීර්ති KW පෙරේරා අධ්‍යක්ෂණය කළ ලොකුම හිනාව චිත්‍රපටියට පසුබිම් ගීතයක් ලෙස පරණ කෝට් කියන ගීතේ ලියන්නේ මේ 1969 වසරේදී. එහෙම චිත්‍රපට ගීත ශාස්ත්‍රයේ පිවිසෙන ප්‍රේම කීර්ති චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක පසුබිම් ගීත රචනා කරලා තිබෙනවා. මේ පරණකෝට් කියන ගීතයේ ප්‍රෙඩි සිල්වා කියන ගායකයා නළුවා විකට ශිල්පියා කලේ එළියට එනවා. ඊට පස්සේ ප්‍රෙඩි සිල්වා වෙනුවෙන් ප්‍රේම කීර්ති අපූර්ව ගීත ගණනාවක් ලියනවා. අදටත් ලංකාවේ ජනප්‍රිය අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්නට ඕනෑ නම් කියන ගීතේ ආරොන් මාමා වයසක මිනිහෙක් පාන් කිරිත්තා තක්කිට තරකිට එතකොට හඳ මාමා උඩින් යතේ ඊළඟට කුණ්ඩුමණි තේ කූඩේ පිටේ බැඳන් මේ වගේ ගීත ගණනාවක් මම ප්‍රෙඩි සිල්ලට උපහාස ගීත හැටියට ලියනවා. ලංකාවේ උපහාස ගීත කලාව පුදුමාකාර ලෙස අනිත් පැත්තට හරවපු ගීත රචකයෙක් ඉන්නවා නම් ඒ තමයි ප්‍රේම කීර්ති දන්නේස්. ප්‍රේම කීර්ති හැම වෙලාවෙම දරුවන් සමග සිටීමට බොහොම ප්‍රිය කරපු අහිංසකයෙක්. රූපවාහිනියේ ශනිදා සාදේ අඳුන වගේම හුඟක් වෙලාවට මේ වැඩසටහන් වලදී ඔහු කතා කරන්න ගත්තේ දරුවන්ට. සාර ධර්ම සහ ළමා මනස සංවර්ධනය උදෙසා ඔහු නොමසුරුව ගුවන් කාලයේ වෙන් කළා. කියන්න සුළඟේ ඔබ කොයි සිටද වෙන්නේ පුංචි පන්තිවල රූම් පෙත්ත කරකිනව සුරංගීට දුක හිතුණා සමනලයා මලහා ළමයා වගේ ගීත ඔහු අපූර්වට ළමයින් වෙනුවෙන් ලියලා තිබුණා. ටයිටස් තොටවත්තයන් හඬ කැන්නු දොස්තර හොඳිත වෙනුවෙන් බෑ කියලා බෑ කියන ගීතේ ඇතුළු ගීත ගණනාවක් ඔහු ඒ කාටුන් චිත්‍රපට සඳහා නිර්මාණය කළා ලිව්වා. ඒවා අදටත් ඉතාමත් ජනප්‍රියතම ගීත. අපි අද සිහින තටාකයේ වැඩසටහන පුරාම කතා කරන්න ප්‍රේම කීර්ති ගැන. ඔහු ගැන කතා කරන්න දේවල් බොහොමයි. අපි ගීතයක් අහමු. මේ ගීතය ඔහු ලියන්නේ වික්ටර් රත්නායකට. වික්ටර් රත්නායකට ඔහු මේ ගීතය ලියන්නේ තමන්ගේ අම්මවගේ. 60 ගණන් වල ප්‍රේම කීර්ති වික්ටර්ට ලියන මේ ගීතේ වසර ගණනාවක් ගිහිල්ලත් අදටත් අපි අතරේ අම්මාවරුන් ගැන උතුම්ම ගීතය මේ බව කියන්නට ඕනේ. මේ ගීතයේ ප්‍රේම කීර්ති ලියන්නේ හම්බේ. වික්ටර් දවසක් යනවා ප්‍රේම කීර්ති හම්බේ. ඔහුගේ සරල ගීත වැඩසටහනකට ගීතයක් ලියනවා. ප්‍රේම කීර්ති ඒ වෙලාවේ හැඳ පැළඳගෙන ඉන්නවා එළියට යන. වික්ටර් අහනවා ඇයි කියලා. මගේ අම්මා ඇස් ඔපරේෂන් එකක් කරලා ඇස් ඉස්පිරිතාලේ. මම මේ ඇස් වාට්ටුවට යන්න කියලා හදන්න කියලා. ඊට පස්සේ ප්‍රේම කීර්ති වික්ටර්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔබට පුළුවන්ද මාත් එක්ක අම්මා බලන්නට යන්න? වික්ටර් දෙවරක් නොසිතාම ඔහුත් එක්ක ඒ ගමන යන්නට පිටත් වෙනවා. වික්ටර් රත්නායකයන් කියන විදිහට ඩබල් ඩෙකර් බස් එකක නැගලා මේ දෙන්න ඇස් වාට්ටුවට යනවා. ඇස් වාට්ටුවට යනකොට ප්‍රේම කීර්තිගේ අම්මගේ ඇස් දෙකම අර බෙහෙත් දාලා වහලා තියෙන්නේ. අම්මට පේන්නේ නැහැ කවුද ආවේ කියලා. ප්‍රේම කීර්ති ළඟට ගිහිල්ලා අම්මගේ අතින් අල්ලගෙන කතා කරනවා. කතා කරලා ඊට පස්සේ කියනවා අම්මේ මම තනියම නෙමෙයි ආවේ. මම අද ආවේ අම්මව බලන්න දේවරම් මෙහෙරේ සින්දුව කියන්නේ අන්න එයත් එක්ක වික්ටර් රත්නායකත් එක්ක කියලා. අම්මා හරි සතුටු වුණාලු. වික්ටර් රත්නායකයන් ඇස් දෙකෙන් නොදක්කාට ඇයව බලන්නට ඒ අපූරු ගීතය ගායපු ගායකයාත් ඇවිල්ලා ඉන්නවා කියලා දැනගත්තා. මේ කතාව අවසන් වෙන්නේ ප්‍රේම් වික්ටර්ත් එක්ක ස්පිරිතාලයෙන් එළියට එනකොට. ඊට පස්සේ ප්‍රේම කීර්තිට වික්ටර් කියනවා ප්‍රේම් පුළුවන් නම් අම්මා ගැනම අපි එහෙනම් ගීතයක් ලියමු කියලා. ඒ අනුව තමයි ඔහු මේ ගීතය ලියන්නේ. ආදරේ උල්පත වූ අම්මා අහන්න. ප්‍රේම කීර්තිගේ පද වික්ටර්ගේ හඬ සහ අපූරු සංගීතය. ஆதரே உள்பு
ඔබට වූ අම්මා, මා ඔබගේ පුතු වූ. ඔබ මතු බුදු වන දවසේ මාරාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේ සුලැඟිල්ලේ එල්ලි. සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් දිව මතුරක් වන් නැලැවිලි කියෙන් මතකයිවා නැලැවුවා. ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පණදී මා දැඩි කළ අම්මා, ආදරයේ උල්පත වූ අම්මා, මා ඔබගේ පුතු වූ. ඔබ මතු බුදු වන දවසේ මාරාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේ සුලැඟිල්ලේ එල්ලි. තුරුලට ගෙන අත්පා හැඩ ගස් නිදිගන්වා යහන් ගැවේ, සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවේ කිරි සුවඳ ඔබේ. දවසින් දවසට සෙනෙහස ලබැඳි ගෙන දී දිවියට නව පන ලැබදී මා දැඩි කළ අම්මා, ආදරේ උල්පත වූ අම්මා, මා ඔබගේ පුතු වූ. ඔබ මතු බුදු වන දවසේ කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේ සුලැඟිල්ලේ එල්ලි. නුඹ දන්නවනම් වෙඩි උණ්ඩෙන් නිසල කරන්නට බැරි බව ඔබට ඇති ආදරය ඇත්තමයි. ඔබ යලිත් පැමිණේවි. මේ අකාරුණික මිනිසුන් මැද ජීවත් වන වාට වඩා ඔබටම වෙන් වූ නිදහස් ලොවක සැරිසරන්නට ඔබ හිතුවා විය හැකි. එහිදී අපි හමුවෙමු ලබැඳි සෙනෙහසින්. සිහින තටාකයේ 20 වෙනි වැඩසටහන අද මම වෙන් කරන්නේ. මීට වසර 27කට පෙර නන්නාඳුනන බීෂකයන් විසින් ඝාතනය කරන ලද අපේ ආදරණීය කලාකරුවාණන් ප්‍රේමකීර්ති දල්විස් සිහිපත් කරන්නට. ප්‍රේමකීර්ති දල්විස් ඒ අපූරු ගේයේ පද රචකයා විසින් ලියන ලද ගීත කීපයක් ඔබත් එක්ක බෙදා හදා ගන්නට. ඒ අතරේ ප්‍රේම්ගේ ජීවිතය ගැන අපි දන්න අහලා තියෙන පුංචි පුංචි දේවල් ටිකක් ඔබට කියා දෙන්නට. ප්‍රේමකීර්ති දල්විස්
දරුවන්ට බොහොම ආදරය කරපු මනුස්සයෙක් කියලා මම ඔබට මුලින් කිව්වා. ඔහු දරුවන්ට විතරක් නෙමෙයි පරිසරයටත් බොහොම ආදරය කරපු, පරිසරය වෙනුවෙන් ගීත ලියපු, පරිසරය රැකගන්න ඒකම ශ්‍රී ලංකා මාතාව පිළිබඳව ජාතික ගීතරම් අපූර්ව දේශාභිමානී ගී රසක් ලියපු ගීය පද රචකයෙක්. එතුමා ලියපු අඹනබනාරං කෙසෙල් දෙල්, සෙවනේ කුඹුක් සෙවනේ, දකුණු ලකයක් නගරේ ගාලුපුරේ සිරි, බාණෙන් බැඳ රජ රට පෙදසින්නේ, ඒකම කොහෝ කොහෝ උඩ රට කඳුකර සිරියා පරදන, ඇලදොල ගංගා යාවි ගල, කුරුළු ගමේ කුරුළ ගෙදර කුරුළු කුමාරි, සුදු පාට මීදුම් ගලාලා බැද්දට හඳ පාන වගේ, තනිතරුවේ බොඳ මීදුම් කඳු රැල්ලේ මහ මුහුදු විමානේ එගොඩහ යන්නෝ වගේ ගීත, මේ වගේ හරි අපූරු ලස්සන ගීත. ඒකම එතුමා ලියපු ඉසුරු මුනිහි පැතලි ගලක, දඹුලු ගලේ දඹුලු ගලේ, උඩ රට නිලිය හැඩ වගේ, නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි වගේ ගීත ඇහෙනකොට අපිට ලංකාව පිළිබඳ අපූරු මතකයන් අපේ සිත්තුලට එනවා. දේශීය සාම්ප්‍රදායික ගැමි ආදරය, නාගරික ආදරය ඔහු දකින්නේ එක වගේ මැදහත්. නන්දා මාලිනිය ගායන කප්සුව හස්කල් පෙරුම් පුරාගෙන ගීතේ ඉඳලා ඔහු මොහිදින් බෙග් මාස්ටර්ට ලියන පෙම්මල් මාලා නෙලා ගොතාලා, ටිකිරි මැණික ඇඹුල ගෙනෙල්ලා, එකම මිල්ටන්ට ඔහු ලියනවා දෑසරි දෙනවා පාර බලා ඉඳලා, ආදරයක හැඟුමක් මුලදී විජය කුමාරතුංග වෙනුවෙන් ලියනවා ඔබ නිල්නුවන් තලාවේ, මිල්ටන්ට මගේ ළමෙද සුවයහනක් ඔබට තනා දෙන්න කියලා ප්‍රියාට, මානෙත් කැදැල්ලේ එක ලියන්නෙත් මිල්ටන්ට, කීකිරිදියාට නූලකාමුණා වික්ටර්ට ලියනවා, ඊළඟට පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමිනත මහමන්දිරේ සිසිල සේනාරත්නයන්ට ලියනවා, කල්පනාලෝව මල්වනේ අභිවර්ධන බාලසිරියන්ගේ අපූරු ගීතයක්, ඒකම නිරංජලාට ඔහු ලියනවා කෙදිනද කූඩු හදන්නට එන්නේ, ලොව නිසසල වී නවතින මොහොතේ, ඊළඟට දයාරත්න රණතුංගයන්ට ඔහු ලියනවා ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි, ඊට පස්සේ හරුන් කුමාර් ලන්ත්‍රාට ඔහු ලියනවා මගේ නාමලී බැඳි ආදරේ, වික්ටර්ට ඔහු ලියපු සිහින සතක් දුටුවෙමි මම, කුරුල්ලන්ට ගී ගයන්න වගේම, දයාරත්න රණතුංගයන්ට ලියන කිරි කවඩි සිනා නොදක බැඳුණු ආදරේ, ඒකම තවත් ඔහුගේ ජනප්‍රිය ගීත ගණනාවක් තිබුණා ආත්ම ගණනක සිතුවිලි අතරේ, සැලලිහිණිය ඔබ දන්නේ නැ, ඊළඟට අමරාදේවි එන්න මදනලේ තිලක්සි රත්නායකට ලියන, ඊළඟට ප්‍රේම කතාවක චරිත දෙකක්, ඊළඟට කැන්දන් යන්නන් රන්මල් මාලා මිල්ටන්ට ලියපු, මගතොට දී හමු වෙද්දී ඔබේ නිල්නුවන් තලාවේ, ඊළඟට පවුරු වලල්ලක් බැඳලා, ආගන්තුක කුරුල්ලෝ හිරුපායනවා මල් පිබිදෙනවා කියලා විජයරත්න වරකාගොඩට ලියපු සින්දුව, ඊළඟට සන්සුන් රුවන් හද මන්දිරේ මිල්ටන් පෙරේරා වෙනුවෙන් තුටකල ලෙවන් එඩ්වඩ් ජයකොඩිට, වැල්ලේ කිරිවැල්ලේ මොහිදින් බෙක්ට, එකම කීර්ති පැස්කුවෙල් ගායනා කරන කවිකාරියේ සින්දු කියනාලන්දේ වගේ ඉතාමත්ම දීර්ඝ ගීතාවලියක් ප්‍රේමකීර්ති දල්විස් ඔහුගේ මේ කෙටි ජීවිත කාලය තුළදී ලියලා තියෙනවා. අපි මීළඟට අහන්නට හදන්නේ ප්‍රේමකීර්ති ලියපු ඉතාමත්ම අමරණීය ආදරණීය ගීතයක්. මේ ගීතය ගයන්නේ ප්‍රියා සූර්යසේන. ප්‍රියා සූර්යසේන හා ප්‍රේමකීර්ති අතර තියෙන බැඳීම මහ විශාලයි. ඒ ගැන කියන්නට ගියොත් ගොඩාක් දේවල් අපිට කියන්නට ඕන. මා පසුගිය සිහින තටාකයට ඔබට කිව්වා හෙට දවසේ අප දෙදෙනා ගීතේ ඔහු ලියපු හැටි. අද මේ වැඩසටහනට මම තෝරගත්තේ ප්‍රියා ගායන ප්‍රේමකීර්ති ලියු ආදරණීය නිරංජනා කියන ගීතය. මේ ගීතයේ මා දකින විශේෂත්වය නිරංජනා කියන නමට ඔහු මේ ගීතේ පුද කරනවා. මේ නිරංජනා ගැන ගීතයේ පටන් ගැනීමේදී ආදරණීය නිරංජනා කියන එකම වචන පෙළ මා හිතන හැටියට පස් වාරක් එහෙම නැත්නම් හය පාරක් ගායනා කරලා තමයි ගීතයේ ඉතුරු අන්තරා කොටසට ප්‍රියා සූර්යසේන පිවිසෙන්නේ. මේක විශේෂත්වයක්. ප්‍රියාගේ සංගීතය, ප්‍රියාගේ තනුව, ඒකම අපූරු ගායනය. අපි ප්‍රේමකීර්තිගේ මේ ආදරණීය ගීය පද රචනය විඳිමු ප්‍රියාගේ හැමින්. ආදරණීය නිරංජනා, ආදරණීය නිරංජනා, ආදරණීය නිරංජනා, ආදරණීය නිරංජනා, ආදරණීය නිරංජනා, ආදරණීය
නිරංජනා ඔබේ මුදු මද හස් රැලි මාලාවේ වෙලි බැඳුන දින රංගශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින් යලි ඔබ දැකුමට ආවේලාවේ අප හමු ගෙව්යන් සීමාවේ එක මොහොතක් පමණ කීතනි වූයේ මටමම පුදුමයි අදහන්නට බෑ මමම නොවේ යලි ඉන් පිට වූයේ පසුපස එනු දැනුනා පාලු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුද ඇති බව හැඟුණා නිදි අහන්නේ මානින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුනා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ හිතම මට මුමුණනු ඇසුනා ආදරණීය නිරංජනා ආදරණීය රංජනා ආදරණීය නිරංජනා ආදරණීය නිරංජනා ආදරණීය නිරංජනා ආදරණීය නිරංජනා ආදරණීය අප හමු වූයේ මන්ද වෙන් වූයේ කෙලෙසද කවුරුත් හමු නොවෙන මුණ නොගැසෙන ඉසව්වක හමුවෙන නිරංජන ප්‍රේම කීර්ති දල්ලිස් නම් වූ අපේ කාලේ ඒ සොඳුරු විචිත්‍රවත් ගේය පද රචකයා නිර්මාණශීලී සංනිවේදකයා සිහිපත් කරන්නටයි අද සිහින තටාකය වෙන් කරන්නේ. සිහින තටාකය පුරාම අද ඇහෙන්නේ ප්‍රේම් ලියූ අපූරු ගීතයි. ප්‍රේම්ගේ ජීවිතය රෝසමල් යහනාවක් නොවේ කියලා මා ඔබට කියනවා. ඔහුගේ ජීවිතයේ තරම් හැලහැප්පීම් කටුක සිදුවීම් සිදුවුණු තවත් ජීවිතයක් නැති තරම්. ප්‍රේම්කීර්ති දල්විස් මුලින් විවාහ වෙන්නේ සුප්‍රකට ගීත රචකාවිය එක්කම නිවේදිකාව දයා දල්විස් සමග. ප්‍රේමකීර්තිගෙත් දයාක්කාගෙත් දියණිය තමයි සුරංගි දල්විස්. සුරංගිත් මාධ්‍ය කලාවට සම්බන්ධ තරුණියක්. සුරංගි පුංචි කාලේ ප්‍රේමකීර්ති දෙල්කඳ බෝඩිමේ ඉඳලා යනවා සුරංගිත් දයාක්කා තින්න ගෙදරට. ගිහිල්ලා මේ පුංචි ලදරිය එහෙම නැත්නම් ඔහුගේ ආදරණීය දියණිය සිප වැළඳගෙන ඈත් එක්ක කාලය ගත කළා. ප්‍රේමකීර්ති එන පුරුද්දක් තිබුණා. එක කාලයක සුරංගි ප්‍රේමකීර්ති යන එන හැම වෙලාවකම ඔහුට මල්ලට ටිකක් දෙනවා, දාස්පතිය මල්ලට අහුරක් දෙනවා තාත්ති මේක ගිහිල්ලා තාත්ති ඉන්න තැන පැල කරන්න කියලා. සුරංගි දැනගෙන හිටියේ නැහැ ඇයගේ තාත්තා දෙල්කඳ පුංචි බෝඩින් කාමරයක් ඇතුළේ ජීවත් වෙන්න කියලා. මේ දාස්පතිය මල්ලට ටික සාක්කුවේ දාගෙන ඉන්න ප්‍රේමකීර්ති ඊට පස්සේ ඔහුට ඒක අමතකත් වෙනවා. ඒක කොහේ කියලා පැල කරන්නද ඔහුට තැනකුත් නැහැ. කොහොම හරි ඒක ඔහුට අමතක වෙනවා. ඊළඟ සතියෙත් ඔහු යනවා දූ බලන්න. ගියාම දෝනි අහනවා තාත්ති අර මල්ලට ටික පැල කරාද? අන්න එතකොටයි ඔහුට මතක් වෙන්නේ ඔහු ඒක කළේ නැහැ, කරන්න තැනකුත් නැහැ. අනේ නෑ දුව, ඒ මල්ලට ටික මගේ අතින් නැති වුණානේ. ඔන්න එදත් ප්‍රේමකීර්තිගේ සාක්කුවට මල්ලට අහුරක් දානවා සුරංගි
ගිහිල්ල පැල කරන්න කියලා. ඔහු මේක හිතේ බරක් කරගෙන යන්නේ. නමුත් එදත් ඔහුට මේක පැල කරන්නට තැනක් හම්බෙන්නේ නැහැ. තුන්වෙනි දවසේ ඔහු යනවා ඊළඟ සතියේ දුව බලන්න. ගියාමත් දුව සුපුරුදු ප්‍රශ්නය අහනවා. තාත්තියර මල්ලට ටික, අනේ පුතේ මට ඒක පැල කරන්න තැනක් නැහැ. පැල කරන්න විදිහක් තිබුණෙත් නැහැ. මට මතක නැති වුණා. සුරංගි චුට්ටක් නෝක්කාඩු වෙලා ආයෙත් පාරක් මල්ලට අහුරක් ඔහුගේ සාක්කුවට දානවා. මේ මල්ලට අහුර සාක්කුවේ දාගෙන ඇවිල්ලා ප්‍රේම කීර්ති බෝඩි මීඳගෙන කවියක් ලියනවා. ඒ කවියේ එහෙම නැත්නම් ඒ පද සටහනේ මාතෘකාව වෙලා තිබුණේ දාස් ප්‍රතිමල්. ඔහු මෙහෙම ලියනවා. එදා අඳුරු රාත්‍රියකි. ඔහු ගුරුපාරට ආවේය. කළුවරේ පියමැන්නේ හිටි අඩියේ පාරට පැනගත් සොරුන් පිරිසක් ඔහු වට කරගත්තහ. ඔහුගේ මුදල් පැහැර ගන්නට තැත් කළහ. බැරිම තැන ඔහු කෑමර දෙන්නට හදත්ම එක සොරෙක් ඔහුගේ ලය පසු කරගෙන යන්නට පිහිපාරක් දැන්නේ. ඔහු මැරී වටුනි. බියපත් වූ සොරුන් ඔහුගේ මලකඳ දෙපයින් බිම දිගේ ඇදගෙන ගොස් අසල වූ පාළු කුඹුරක මඩෙහි ඔබා යට කර දැමීය. ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මග බලමින් සිටියා. එහෙත් ඔහු ආයේ නැත. ඔහුට කුමක් වීදැයි කිසිවෙක් නොදත්හ. පාළු කුඹුරක දාස් ප්‍රතිමල් දහහක් පිපී තිබුණි. ප්‍රේම කීර්තිගේ මරණය පිළිබඳව ප්‍රේම කීර්ති ඊට වසර ගණනාවකට පෙර ඉඟියකින් මෙන් දැනගෙන ලියූ සටහනක්ද මේ කියලා හිතා ගන්නටවත් බැහැ. අර දූ ඔහුට දෙන මල්ලට ටික පැල කරන්න තැනක් නැතුව විස්සෝපයෙන් ඉන්න ප්‍රේම කීර්ති ලියන්නේ පාළු කුඹුරේ ඔහු මැරුණට පස්සේ ඔහුව යට කරගෙන අර දාස්පතිය මල් දහ නැගී හිටලා තියෙනවා. මේ වගේ අපූරු සටහන් ගණනාවක් ඔහුගේ ජීවිතේ පුරාම තියෙනවා. ඔහු වරක සුරංගි ගැන අපූරු ගීතයක් නන්දා මාලිනියට ලියනවා. ඒ ගීතය පදනම් වෙන්නේ සුරංගිට පුංචි ලදරියට ඉස්සෙල්ලාම කන්දක විදලා කරාපු දාපු දවසේ. තෝඩු දාන්නට සුරංගිගේ කන්දක විදිනකොට සුරංගිට වඩා තාත්තගේ හිත හඬපු විදිය තමයි මේ ගීතයෙන් කියන්නේ. අපි මේ ගීතයට සමන් දෙමු. මේ ප්‍රේම කීර්ති දල්විස්ගේ ආදරණීය පදවැල් නන්දා මාලිනිය ගායනා පූර්ව. සුරංගීට දුක හිතනවා. සුරංගීට දුක හිතුණා, යටිතොල කන පිට හැරුණා, මුහුණ රෝස පාටින් පිරුණා, කඳුළු පේලියක් වැටුණා. සුරංගීට දුක හිතුණා, යටිතොල කන පිට හැරුණා, මුහුණ රෝස පාටින් පිරුණා, කඳුළු බිඳු එකතු වුණා, කැලී මැදින් ගඟ ඇදුණා, ඒ ගඟ මූදට වැටුණා, මූදේ පතුලට කිඳුණා, මුතු බෙල්ලෙ කුකුස රැඳුණා, දවස් ගණන් එහි තිබුණා, ඒ කඳුලින් මුතු හැදුණා. මුතු කැට ගොඩට ගෙනා, කරාබු යුවලක රැඳුණා, කරාබු ගෙදරගෙන. සුරංගීට දැන් හරිම හිනා, කනට තෝඩු පළඳවනා, කන් පෙති කටුවෙන් විදිනා, දවසක් එන බව හැඟුණා, තාතාට දුක හිතුණා. Thank you.
විඳින්න හිතක් දුන්නා. තැවෙන්න අතීතයක් ඉතිරි කළා. ගිරා පෝතකයන්ට අරුත් පරවදන් පෙළගස්වන්නට පහන් තැඹක් වී පාරකිව් සොඳුරු මිනිසා ප්‍රේමකීර්ති දාල්විස්. අද වගේ පුද්ගලික නාලිකා එහෙම නැත්නම් රූපවාහිනී නාලිකා ගොඩක් තිබුණ කාලයක් නෙමෙයි මේ දවස්වල. එකම තිබුණේ එක්කෝ ජාතික රූපවාහිනී, ඒකත් 77 න් පස්සේ ලංකාවට හඳුන්වලා දුන්නේ. ඊට කලින් තිබුණේ ගුවන්විදුලි සංස්ථාව විතරයි. ගුවන්විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවය සහ වෙළඳ සේවය, ඔය සේවාවන් දෙක තමයි ලංකාවේ සිංහල අසන්නන් අතරේ ජනප්‍රියතම සේවයන් වෙලා තිබුණේ. 1974 දී ප්‍රේමකීර්ති දෙවනි ශ්‍රේණියේ නිවේදකයෙක් නිෂ්පාදකයෙක් විදියට තමයි උසස් කරන්නේ. ඊට පස්සේ ඔහුට අසන්නන් වෙත සමීපෙන්න අවස්ථා රැසක් උදා වෙනවා. ශනිදා සාදය හැමසෙන් සුරාදාම උදේ 8 ඉඳලා දවල් 12 වෙනකන් ඔහු කරනවා. ඊළඟට සොඳුරු සෙවන සඳුදා ඉඳන් සිකුරාදා දක්වා හැමදාම හවස 5 ඉඳලා 6 වෙනකන්. සැරිසර පුවත් සතියකට වතාවක් ඔහු කරපු අපූරු රේඩියෝ වැඩසටහනක්. මේ වගේ එකිනෙකට වෙනස් ජනප්‍රිය වැඩසටහන් කීපයක්ම ඔහු ඉදිරිපත් කරනවා. ඒ වකවානුවේ අසන්නන්ට කෙලින්ම දුරකථනයෙන් සජීවී වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වුණාට ප්‍රේමකීර්ති ඔහුගේ සැරිසර පුවත් වැඩසටහනට අසන්නන් සජීවීව සම්බන්ධ කරගනිමින් ඒ අලුත් අදහසට මූලාරම්භයක් දෙනවා. ඒ වකවානුවේදී ඒක බොහොම සාර්ථක වැඩසටහනක් වුණා. අසන්නන්ටත් රසිකයන්ටත් ඒක අලුත්ම දෙයක් වෙලා ඔවුන් ඒක ඉතාමත්ම ඉහලින් වැළඳගන්නවා. ක්‍රමක්‍රමයෙන් ජනප්‍රියත්වයේ හිමි පෙත්තටම ඉහළ යමින් සිටපු ප්‍රේමකීර්ති දල්විස් 1977 දී ඔහුටත් දේශපාලන පළිගැනීමක් වෙලා ඔහුගේ හඬ ගුවන්විදුලියෙන් ඈත් කරනවා. එහෙම නැත්නම් ඔහුගේ වැඩ තහනමකට පත් වෙනවා. ඔහුගේ කීර්තිය සැර දරා ගන්නට අමාරු වුණු ගුවන්විදුලියේ ඉරිසියාකාර පාලනය හේතුවක් නැතුව ඔහුගේ වැඩ තහනම් කරලා ඔහුව අනිවාර්ය නිවාඩු යවනවා. ඔවුන් ප්‍රේම්ට විරුද්ධව අභූත විකෘති චෝදනා ගණනාවක් ඉදිරිපත් කරලා ඔහුව අනිවාර්ය නිවාඩු යවනවා. ඒ වුණාට ඒවා විමසීමට රජය විසින් විනය කමිටුවක් පත් කරනවා. එම විමර්ශන කමිටුව පරීක්ෂා කරද්දී ඔහු ඉතාමත්ම නිවැරදි බව දැනගෙන ඔහුව යලිත් සේවයේ පිහිටවන්නට පාලනාධිකාරියට බල කරනවා. ඒ අනුව ප්‍රේම් නැවත වතාවක් ඔහුගේ මුල් තනතුරේ පිහිටවන ලෙස පාලනාධිකාරිය විසින් යෝජනා කරලා ඔහුව ඔන්න ආයෙත් වැඩට ගන්නවා. ප්‍රේම් අලුතෙන් වැඩට ආපු දවසේ ස්ටුඩියෝකට ඇතුල් වෙන්නේ හරි තරහින්. සජීවී වැඩසටහනක් ගුවන්ගත වෙද්දී ඔහු තරහින්ම ඇවිල්ලා මේසේ පැත්තක තිබුණ පුටුව අදිනවා. පුටුව ඇද්දම පුටුව බිම වැටෙන්නේ අර සජීවී වැඩසටහනට බාධා වෙන විශාල ශබ්දකුත් එක්ක. ප්‍රේම් ඒ ක්ෂණයකින්ම මයික්‍රොෆෝනෙට කිට්ටු වෙනවා. කිට්ටු වෙලා ඔහු ඔහුගේ සාමාන්‍ය ස්වරයෙන් අසන්නන් අමතනවා. සමා වෙන්න හිතවතුනි, මම ප්‍රේමකීර්ති දල්විස්. නැවතත් ඔබ හමුවට ආවා. ඒ ඔබට ඇහුණු විශාල ශබ්දය පුටුව පෙරලෙන ශබ්දය මිසක් මම වැටුණු ශබ්දය නන් නොවේ. මේ තමයි ප්‍රේමකීර්තිගේ හිත. මේ අපූරු හිතින් ප්‍රේමකීර්ති මිල්ටන් මල්ලවරච්චි කියන අපූරු ගායන ශිල්පියාට ගීත ගණනාවක්ම ලියනවා. මිල්ටන් ගැයූ අතිශය ජනප්‍රිය ගීත රැසක් ප්‍රේමකීර්ති ලියපු ගීත. මට මතක් වෙනවා මේ වෙලාවේදී රැයක් උපද්දා අවසර නැවත මට හෙමින් සැරේ පානගනා දුවේ හර්ෂණී ඒකම සුන්දරත්වයෙන් පිරිසඳුරුම සිහිමේ මා නිසා ඔබ නොපිරූ පිරුම් වගේ ගීත ගණනාවක් ඔහු මිල්ටන් මල්වාරච්චිට ලියනවා. මේ මගේ මතකයට ආපු ගීත තමයි මං කිව්වේ ඔබට. නමුත් ඊට වඩා විශාල ගීත ප්‍රමාණයක් ඔහු මිල්ටන් මල්වාරච්චිට ලියලා තිබුණා. අපි මීළඟට අහන්නට හදන්නේ ප්‍රේම් මිල්ටන්ට ලියපු ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්. මේ ගීතය 60-70 දශකයේ විතරක් නෙමේ අදටත් ආදරවන්තයන් අතර ඉතාමත්ම ජනප්‍රිය වුණු ගීතයක්. අපි අහලා බලමු මිල්ටන්ගේ ආදරණීය හඬ ප්‍රේමකීර්තිගේ පද එක්ක ගැළපෙන අපූරුව. අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත නොව සතර දේශේ එනම් බවයක දින මතු ඔබ හිමි කර තනි නිලඳේ මමරෙකු වන්නට නොහැකිව ලක් මා
නෙළුම නොවේ උල්පත වන්නට නොහැකිව ඇත වෙන මා පියසම සයුර නොවේ අවසර නැත මට ඔබේ අත ගන්නට මැමි බැඳ අද සිහින තටාකය සරසන්නේ මීට 27 වසරකට පෙර අපෙන් නුදුරාගත් ආදරණීය ගීත පදරචකයා ප්‍රේමකීර්ති දල්විස් ලියු ගීතවලින් ඔබ සරසන්නට ඔබ පිනවන්නට. ප්‍රේමකීර්ති දල්විස් සහ වික්ටර් රත්නායකයන් එක්කම අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී මේ හතර දෙනා ඉතාමත්ම සමීපව කටයුතු කරපු ජීවිතේ පුරාම ඉතාමත්ම සමීපව කටයුතු කළ ශිල්පීන් හතර දෙනෙක්. ප්‍රේමකීර්ති දල්විස් ඔහුගේ ගීත රචනාවලින් විශිෂ්ටතම ගීත රචනා ගණනාවක්ම ලිව්වේ වික්ටර් වෙන්වෙන්. ඒකම අපේවර්ධන බාලසූරිය නිරංජලා සරෝජිනී මේ ශිල්පීන් දෙදෙනා ඔවුන් ගැයූ ගීතවලින් වැඩිම ප්‍රමාණයක් රචනා කරගත්තේ ප්‍රේමකීර්ති දල්විස්ට කියලා. ඔහු නිරංජලා සරෝජිනීට ඉස්සෙල්ලාම ලියන ලොව නිසසල වී නවතින මොහොතේ කියන ගීතය අදටත් ලංකාවේ ඉතාමත්ම ජනප්‍රියතම ගීතයක්. ප්‍රේමකීර්ති දල්විස් අපෙන් වියවෙලා 22 වසර පිරෙන මොහොතේ නිරංජලා අක්කා ප්‍රේම් අබේවර්ධන බාලසූරිය නිරංජලා එකතුව නිර්මාණය කළපු ගීත ඇතුළත් තුන්පත් රටා ප්‍රසංගයත් ලංකාවේ පැවැත්වුවා. ඉතාමත්ම ජනප්‍රිය ප්‍රසංගයක් බවට ඒ ප්‍රසංගය පත් වුණා. කොහොම නමුත් මීළඟට අපි සිහින තටාකයට එකතු කරන්නේ නිරංජලා අක්කා වෙනුවෙන් ප්‍රේමකීර්ති ලියු තවත් අපූරු ගීතයක්. මේ ගීතය කලිනුත් සිහින තටාකයට එකතු කරලා තිබුණ නිසා මම මේ ගීතය ගැන අටුවාටේක ඔබට කියන්නට හදන්නේ නැහැ. අහලා බලන්න. ප්‍රේම්ගේ මනරම් පද රචනාව නිරංජලා අක්කා ගායනා කරන්නේ අපූර්වයි. ඔබ සරුංගලයක් වගේ ඈත හසේ ඇදිලා යනවා. මම පුංචි තිතක් වෙලා බිම බලාගෙන නිසල්මනේ ඉන්නවා. මේ ඔහුගේ හදවත. අහස ඔබට අයිති බව මම දනිමි. නුඹ හදන්නට හැඩ කරන්නට මා දරු වෙහෙස ඔබට මතක නැත. සරුංගලය ඔබ අහස මන්තාම් මහ පොළොව මත. ඉතින් මම බිම බලා හිටියෙ.
මල් පෙතිවල පැහැය මකා දමන්නට, විහඟ ගීතේට වැටබඳින්නට, ලා හිරු රැසට වියන් තලන්නට, මද පවනට දැල් තමා අවුරන්න තැතනූ හිත්වලට ආදරණීය මතකය. මේ ප්‍රේම කීර්තිගේ මතක ආවර්ජනය. සිහින තටාකය. ප්‍රේමකීර්තිද අල්විස් නම් වූ ඒ විශිෂ්ට ගේය පද රචකයා වෙනුවෙනුයි අද සිහින තටාකය 20 වැනි වැඩසටහන අපි වෙන් කරන්න. ඔබ අද මේ වැඩසටහනින් ආන හැම ගීතයක්ම ප්‍රේමකීර්තිගේ පෑන් තුඩින් ලියවුණු අපූරු ගීත නිර්මාණ. ප්‍රේමකීර්ති දල්විස් සහ සුනිල් එදිරිසිංහයන් අතර තිබුණේ දිගු කාලීන මිත්‍රත්වයක්. සුනිල් එදිරිසිංහයන් මේ ශාස්ත්‍රයට පැමිණි මුල් කාලේ ඔහුට ඉතාමත්ම අපූරු ගී රචනා ගණනාවක්ම ප්‍රේමකීර්ති විසින් සිද්ධ කරනු ලැබුවා. ඒ අතරින් බාණෙන් බැඳ රජ රට පෙදසින්නේ ගීතය, එක යායේ කකා වැටි එක මංගලතෑග චිත්‍රපටයට ලියපු ගීතයක්, එක්කම දෑවැදි දෙන්නට රන්මස පොදි නැති ගෙදරට බර වූ බාලනගේ, ඔවගේ ගීත ගණනාවක් ප්‍රේමකීර්ති සුනිල් එදිරිසිංහට ලියනවා. දවසක් සුනිල් එදිරිසිංහන් සරලගී වැඩසටහනකට ගීතයක් ලියාගන්නට ප්‍රේමකීර්ති හොයාගෙනනවා ගුවන් විදුලියට. එහෙම ගුවන් විදුලියට සුනිල් එදිරිසිංහන් එන අතරේ ඔහුට ප්‍රේමකීර්තිව හම්බෙනවා ගුවන් විදුලි සංස්ථාවට හැරෙන පාර ආයිනේ තියුණු මහවිශාල මාර්ගහක් යට සිගරට්ටුවක් කුරමින් තවත් කෙනෙක් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන ප්‍රේමකීර්තිව. එතන පුංචි පෙට්ටි කඩයක් තියෙනවා. මේ කට්ටිය එකතුලා තේකකුත් දීලා සුනිල් එදිරිසිංහන් ප්‍රේමකීර්තිගෙන් ඉල්ලා සිටිනවා, මට සින්දුවක් ලියන්නට ඕනේ, සින්දුවක් ඔබගෙන් අවශ්‍යයි ඊළඟ සරල ගී වැඩසටහනට කියලා. ප්‍රේමකීර්ති කියනවා ඔහුට, මම පුංචි වැඩක යෙදිලා ඉන්නේ, ඔබට පුළුවන් නම් ඔබ දැන් ආපු කාරණේ අරෙන්න තව වෙනත් වැඩ තියෙනවා නම් ගිහිල්ලා කරගෙන ඉන්න සුනිල්, මම ඔබට සින්දුවක් අද ලියලා දෙන්නම් කියලා. ඊට පස්සේ සුනිල් එදිරිසිංහ ටික වෙලාවකට පස්සේ එතනින් පිට වෙනවා. ප්‍රේමකීර්ති ඒ ගහ යට ඉඳගෙනම පුංචි කඩදාසියක් අරගෙන අර මිතුරාත් ඉන්න අතරේ තවත් සිගරට්ටුවක් දැල්වාගෙන ගීතයක් ලියනවා. පුංචි පදපේලි ටිකක් ලියනවා. ඒ පදපේලියේ ඔහු ලියනවා, මිනිස්සෙකු පිට නැගිය අසරුවෙකි, ඒ බර ගෙයි වහලට බරකි, පාන්දරින් පෙරදුණු ඒ මිනිසා හැන්දෑවෙත් අසු පිටට නැගී කියලා. මේ ගීතයේ සුනිල් එදිරිසිංහන්ගේ ජීවිතේ මහා කඩයිමක් බවට පත් වෙනවා. මේ ගීතයේ සංගීතයත් ගායන විලාසයත් පද රචනයත් එක රැයකින් අපේ අසන්නන් අතර ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් බවට පත් වෙනවා. කතාවක් තියෙනවා, ප්‍රේමකීර්තිට සින්දුවක් ලියන්න ගත වෙන්නේ සිගරට්ටුවක් ගල් වෙලා නිවිලා යන කාලය තුළත වගේ පුංචි කාලයක් කියලා. ඔහු මේක සපත කරන්නේ මේ ගීතය අර මිතුරා ඉස්සරහම තියලා අර පෙට්ටි කඩේ ඉඳලා ලියන එක. ඒකට විශේෂ වෙන්නේ ඔවුන් මේ කතා කර කර ඉන්න ඒ පෙට්ටි කඩේ අසල පුංචි ඉඩකින් එහා පැත්තේ එක්තරා මිනිස්සෙක් බිම ඉඳගෙන රේස් කොලයක් බලාගෙන අස්සය ගණන් කරන. ඒ කාලේ ඔබ දන්නවා රේස් සොට්ටු සූදුව ලංකාවේ ජනප්‍රිය වෙලා තිබුණා. මේ කටයුත්ත කරගෙන එක් මිනිසෙක් ඉන්නවා. ඔහු දිහා බලාගෙන තමයි ප්‍රේමකීර්ති අර පුංචි කොලේ අරගෙන මේ සිතුවිල්ල ගීතයක් හැටියට ලියන්නේ. මීළඟට අපි වාදනය කරන්නේ ඔහු සුනිල් එදිරිසිංහන්ට ලියූ
මා වඩාත්ම කැමති ගීතය තමයි මීළඟට සිහින තටාකයෙන් ඔබත් එක්ක බෙදාගන්නට හදන්න. තනිකම ගැන සියලු දේ නැති වුණාම හිතට දැනෙන පාළුව කාන්සිය සහ ඉන් ඔබ්බට දෙහා ගොඩක් දේවල් ඔහුගේ ගීතයෙන් කියනවා. අපි හම් සුනිල් එදිරිසිංහගේ අපූරු ගායන විලාශයත් ප්‍රේමකීර්තිගේ හදවතේ ඒ නැගුණු සිතුවිලිත් එකට යාවුණු හැටි. සියල්ල ඉදිරි ගරා වැටුනදා ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම දැන හඳුනාගත් තනිකම නුඹට මාහැර යන්නට සිදුවී නැවතත් තාපයෙන් පරමල් යහනට තවත් ලඳක් එයි හෙට දවසේ එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම මානුඹ එළවන්නේද කෙලෙසේ සියල්ල ඉදිරි ගරා වැටුනදා ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම දැන හඳුනාගත් තනිකම නුඹටත් මාහැර යන්නට සිදුවී නැවතත් ආවද පසු දින යාවිද අද හනු බෑ ඇය ළඳක් නිසා හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම හතර මායිමෙන් එහානුයා හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම අතරමායිමෙන් එහානොයා මනුස්ස හදවතක් ඇතුළේ මොනතරම් සොඳුරු සිතුවිලි පහළ වෙනවද කියලා ප්‍රේමකීර්ති දල්විස් ඔහුගේ ගීතවලින් අපිට කියලා දෙනවා. ජීවිතයේ වසන්තය කියන්නේ මොන කාලයේද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? සමහර අය ළමා කාලයේ තම ජීවිතේ වසන්ත සමය කියලා හඳුන්වනවා. තවත් කෙනෙක් ඔවුන්ගේ ජීවිතයේ වසන්ත සමය කියලා කියන්නේ යෞවන කාලයට. තවත් කෙනෙකුට මේ වසන්තයේ උදා වෙන්නේ ජීවිතයේ මැදි වයසේදී. තවත් කෙනෙකුට මහලු වයසේ වෙන්නත් පුළුවන්. ඒ මොකද වසන්තය කියන්නේ පැතුම් මල් පුබුදුනේ රිසින් ඵල පීදෙන නැවුම් සුසාමයක් නිසාමයි. වසන්තය කියනක ඇත්තේ හිතේ. හිතේ මේ වසන්තයට කාල ભેදයක් නැහැ. සිතක් මිහිරටපත් වෙන්නේ හිත කැමැති හිත ඉල්ලන දේ ලැබුණොත් විතරයි. කැමති දේ දකින විට අපේ ඇස්වලින් හිතට යන්නේ අපූරු මිහිරි සංඥාවක්. කැමති හඬක් අහනවට අපේ සවන්වලින් හිතට යන්නේ ඒ වගේම අපූරු සංඥාවක්. මෙසේ අපි අපිට ඍසි දේ ග්‍රහණය කරගෙන ප්‍රමෝදයට පත්වන්නට පුරුදු වෙලා ඉන්නවා. මේ වගේ පසිඳුරන් පිනවීම ඇසුරෙන් තුන් සිතම ප්‍රමෝදයට පත්වෙන්න කාලය තමයි ජීවිතයේ වසන්ත කාලය කියලා කියන්නේ. ඒක නිසා ප්‍රේමකීර්ති මීට බොහොම කාලයකට ඉස්සෙල්ලා ජීවිතයේ වසන්ත කාලය ගැන විශාරද ෂෙල්ටන් පෙරේරාට ගීතයක් ලියනවා. මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොආවේ කියලා. ආදරයෙන් ගෙවූ කාලය තමයි වසන්තය. වසන්තය යනු වෙන කිසිවක් නෙවෙයි ආදරයම තමයි. වසන්තය කියන්නේ හමුවීම, සිත ළඟ හිඳීම, එක්කෝ හිඳීම. ගෙම්මහණය කියලා කියන්නේ වෙන්වලා යන එක. සිත දුක් විඳීම, සීසී කඩයා. අපි වසන්තය ගැන සිහින මවන්නේ අලුතින් නෙමෙයි. තමහ ළඟට දුරස් වෙලා ගිය වසන්තයකට ප්‍රේමකීර්ති මේ ගීතයෙන් නමතනවා.
සැබැවින්ම ජීවිතය දිහා බලන කවි ඇසක දෘෂ්ටිය මොනතරම් සංවේදී දැයි මේ ගීතයෙන් ඔබට අහන්නට ලැබේවි. ඒක නිසා ප්‍රේමකීර්තිගේ හිත හඳුනා ගන්නට මේ වගේ අපූරු ගීත අපිට අපේ ගීත ශාස්ත්‍රයට ඔහු උරුම කරලා දීලා තියෙනවා. අපි ෂෙල්ටන් පෙරේරා ගැයූ මේ ගීතේ සතිෂ්ගේ හඬින් අහමු ප්‍රේමකීර්තිගේ පද විඳින්න. මේ ප්‍රේමකීර්ති දල්විස් අපේ ආදරණීය ගීය පද රචකයා අපෙන් උදුරාගෙන වසර 27ක් ගෙවුණු තැන අපි ඔහු වෙනුවෙන් ඊට කරන යුතුකමක් මේ සිහින තටාකය. මල් පෙතිවල පැහැය මකා දමන්නට, විහඟ ගීතයට වැටබඳින්නට, ලා හිරු රැසට වියන් තනන්නට, මද පවනට දැල් තමා අවුරන්න තැතනූ හිත්වලට ආදරණීය මතකය. මේ ප්‍රේමකීර්තිගේ මතක ආවර්ජනය. ඔබ සවන් දෙන්නේ සියහඬ අන්තර්ජාල ගුවන්විදුලියේ සිහින තටාකය වැඩසටහනට. අද සිහින තටාකය 20 වැනි වැඩසටහන. මේ සම්පූර්ණ වැඩසටහනම අපි උපහාර පුදන්නේ ප්‍රේමකීර්ති දල්විස් නම් වූ අපේ කාලයේ අපූරු ගේය පද රචකයාගේ ගී විමසන්නට සහ ඔහුගේ ජීවිත කතාවේ සමහර අවස්ථා ගැන ඔබට කියන්නට. මා ඔබට සුරංගී ගැන කිව්වා.
ප්‍රේමකීර්තිගේ ආදරණීය දියණිය ගැන. සුරංගීගේ අම්මා, ඒ කියන්නේ ප්‍රේමකීර්තිගේ පළමු බිරිඳ දයාද අල්විස් නම් වූ අපූරු ගේය පද රචකාවිය, ඒකම ගුවන්විදුලියේ ඉතාමත් දක්ෂ ජනප්‍රිය නිවේදිකාව. ඈ එක්ක ප්‍රේමකීර්තිගේ තිබුණු විවාහ බැඳීම අවසන් වුණාට පස්සේ ප්‍රේමකීර්ති තනි වෙන්නේ දෙල්කඳ බෝඩිමක. මම ඒ බෝඩිම තියෙන ස්ථානයට ගිහිල්ලා තියෙනවා. දැන් ඒක බෝඩිමක් නෙමෙයි, එතන දැන් තියෙන රෙස්ටෝරන්ට් එකක්. කොහොම නමුත් මේ කාලයේදී ප්‍රේමකීර්ති ඔහුගේ ජීවිතය පිළිබඳ මහා දුක් කන්දරාවකට මැදි වෙනවා. එක අතකින් ඔහුට සුරංගිවත් දයාකවත් මතක් වෙන්නට ඇති. ඒ හින්දම ඔහු තනි වූ වෙලාවක අපූරු ගීතයක් ලියනවා. මේ ගීතයේ ගායිකාව, එහෙම නැත්නම් මේ ගීතයේ කථානායිකාව තම සැමියාව අමතන්නේ දූගේ තාත්තා කියලා. මේ ඇමතුමෙන්ම පවුල් ලේඛකයේ බැඳීම් ගොඩනැගී ඇති ආකාරය පිළිබඳව ඔහු යම්කිසි ඉඟියක් අහගෙන ඉන්න අයට කියනවා. මොන වරද කළත් ඔහු දූගේ තාත්තා. ඒක සමාව දෙන්නට පුළුවන් කාරණයක්. ගෙවිගී කාලයේ ඔවුන් අතර ඇතිවෙච්ච විවිධාකාර වූ මත ගැටුම් වල ප්‍රතිඵලය වෙන්නේ සැමියා අමනාප වෙලා නිවසින් බැහැර වෙන එක. ඒ වුණාට යටිසිතින් මේ ගැහැණිය හැමදාම මේ දූගේ තාත්තාව බලාපොරොත්තු වෙනවා. කොයි වෙලාවක හරි ඔහු ආපසු එයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ඇය ඒ සඳහා පූර්ව සූදානමකින් ඉන්නවා. ඔහුගේ සිත සැනසෙන ආකාරයට ඇය නිවසේ පරිසරය සකස් කරනවා. මේ ගීතය වඩාත්ම හැඟුම්බර වෙන්නේ අවසාන අදියර තුල. දැන් දිවා කාලය ගෙවිලා සන්ධ්‍යාව එළඹලා තියෙනවා. මවත් දියණියත් ගේ ළඟ වැට කඩුල්ලට වෙලා මග බලන් ඉන්නවා. ඔවුන් දෙන්නගෙම දැස් කඳුලින් තෙත් වෙලායි තියෙන්නේ. තවත් නම් ඉවසන්නට බැරි තරම්. ඉන්න තැනකට පණිවිඩයක් යවලා දැන් මේ දූගේ තාත්තා ගෙන්න ගන්නට මේ අම්මා හිතනවා. තව මොහොතකින් සඳ පායලා එවි. දියණිය තාත්තා ගැන අම්මගෙන් විමසයි. එයාවත් සනසන්නට ඕනි. මේ මව දියණියගේ සුරංගනා සිහිනවලට අමතනවා. දෙදෙනාගේම දුක තල්ලත්ත කියලා හඳ මාමා අතේ ඒ පණිවිඩය තාත්තාට යවමු කියලා අම්මා දියණියට යෝජනා කරනවා. මොනතරම් අපූරු පද රචනයක්ද, මොනතරම් අපූරු පද එකතුවක්ද ප්‍රේමකීර්ති මේ ලියන්නේ. මේවා ලියන්න ප්‍රේමකීර්ති වගේ මිනිස්සු ආයෙත් ලංකාව ඉපදෙයිද? මේ ප්‍රේමකීර්ති ලියූ අපූරු පදවලට ඔස්ටින් මොනසිංහ අපූරු සංගීතයක් රචනා කරනවා. මේ ගීතය ගයන්නේ විශාරද මාලනී බුලත්සිංහල. ඇගේ මේ අපූරු විලාපීය හඬ මේ ගීතයේ පද රචනාව ඉතාමත්ම තීව්‍ර කරන බව කියන්නට ඕන. අහගෙන ඉන්න ඔබේ ඇසට කඳුලක් ආවොත් මම පුදුම වෙන්නේ නැහැ. මේ තමයි ප්‍රේමකීර්තිගේ හිත. මේ තමයි ඔහු ඔහුගේ ජීවිතයේ අමාරු කාලේ ඔහු හිත හදාගන්නට උත්සාහ කරපු හැටි. අහගෙන ඉන්න dabre dugi ta ta inni neh gidre Thank you.
ලියමු. හඳ මාමා හතම ඒ පනිවුඩ යවමු. හිතවත් ගෙදර ඒදෙයි බලමින් හිඳිමු. දබර දුගී තාතා එන්නේ නැහැ ගෙදර. ප්‍රේමකීර්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කරපු සේවා කාලය තුළදී 12 වතාවක් විවිධ හේතුන් මත වැඩතහනම් වලට ලක් වෙලා තියෙනවා. එක්තරා ආණ්ඩු මාරුවකදී දේශපාලන හේතුන් මත ඔහු කොළඹ සිට මාතර රුහුණු සේවයට මාරු කරලා යවලා තිබුණා. ඒ කාලේ එක දවසක් ඔහු උදෑසන රාජකාරිය සඳහා යනකොට දකිනෝ දෙයක්. එක හරි අපූර්ව සිදුවීමක්. පාරේ අරගෙන ගිය අලියෙක්, ඔබ දන්නවා දැන් පෙරහැරවල් වලට එහෙම අලි අරගෙන යනකොට පාරේ ඇද්දුවත් එක්ක යනවා. මෙහෙම ගිය අලියෙකු එක්තරා අවස්ථාවකදී කලබල වෙලා ෂණිකවම අලියා කලබල වෙලා දුවලා කොහොම හරි ඒ පාරේ ගමන් කරපු මගියෙක්, පදිකෙක් අලියා පාගල මරනවා. ඊට පස්සේ පොලිසිය ඔන්නතන්ට ඇවිල්ලා ඇද්දුවවයි අලියවයි අල්ලගෙන යනවා පොලිසියට. ගිහිල්ලා අලියාව කොහොම හරි මෙල්ල කරලා පොලිසියේ ඉස්සරහා තියෙන ඉඩමක ගහක ගැට ගහලා ඇද්දුවවල්ලලා හිරේ දානවා. දැන් ප්‍රේමකීර්ති මේ සිදුවීම බලන් ඉන්නවා. ප්‍රේමකීර්ති ওই සිදුවීම බලන් ඉඳලා වහාම රුහුණු සේවයට ගිහිල්ලා ආයෙත් එනවා පටිගත කිරීමේ යන්ත්‍රයකුත් අරගෙන පොලිසියට. එතනට ඇවිල්ලා ඔහු හරි අපූරු වැඩසටහනක් සකස් කරනවා. මේ සිදුවීමේදී නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා තමයි මේ වැඩසටහනින් කියන්නේ. දැන් ඇත් ගෙව්වා කියන්නේ නැහැනේ අලියට ගිහිල්ලා අර මිනිහා පාගල මරන්න කියලා. ඒ වුණාට පොලිසියෙන් කරන්නේ අලියාව ගැට ගහලා ඇත් ගෙව්වලන් කූඩුවට දානවා. පොලිසියෙත් නීති අංශවලත් ඇස්සරෙන්න මේ ප්‍රේමකීර්ති කරපු වැඩසටහන හේතු බූත වුණා කියලා ඒ කාලේ ලොකු ප්‍රචාරයක් ගියා. ඒ වැඩසටහන ප්‍රේමකීර්ති නම් කරන්නේ අලියෙක් මිනී මරයි කියලා. මේ වැඩසටහන ගිය ගමන්ම වහාම කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් ඔහුට ඇමතීමක් ලැබෙනවා. මෙම වැඩසටහන පිළිබඳව විනය පරීක්ෂණයකුත් කරනවා. ඒකට හේතුව අලියෙක් මිනී මරයි කියන මාතෘකාව. මොකද ඒ කාලේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමයි ආණ්ඩු කරගෙන හිටියේ. කොහොම වුණත් ප්‍රේමකීර්තිගේ ජීවිතේ පුරාම මේ වගේ අපූරු සිදුවීම් ගණනාවක්ම තියෙන බව කියන්නට ඕනේ. මේවා හරි රසවත් සිදුවීම්. මේවා දන්නේ ඔහුගේ යාළුවන් තමයි. ප්‍රේමකීර්ති ලංකාවේ ජනප්‍රිය වුණු හැම ගායකයෙකුටම ඉතාමත්ම ජනප්‍රිය ගීත ලිව්වා. ඔහු ගී අතරින් TM ජයරත්නයන් ගායන සිතින් මානසලී ගීතයට මා හරිම ඇලුම් කරනවා. ඒකම ඔහු TMට ලියන එකසිත දෙතනක නතර වෙලා ගීතයත්, මේ අයුරින් අපි සංසාරයේ කියන ගීතයත් ඉතාමත්ම ජනප්‍රිය ගීත බවට පත් වෙනවා. අපිට වෙලාවක් නැහැ. සිහින තටාකේ වෙනදට වඩා ගීත ගොඩක් අපි එකතු කරලා තියෙනවා. මේ වෙලාවේ අපි ප්‍රේමකීර්ති ලියපු තවත් අපූරු ගීතයකට සවන් දෙන්නටයි හදන්නේ. මේ ගීතය ගයන්නේ, සංගීතවත් කරන්නේ මර්වින් පෙරේරා. මේ ගීතය ප්‍රේමකීර්ති ලියු ගීත අතරින් දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රාවක සිත්සතන් වලට අපූරු ආශ්වාදයක් ඇති කරපු ගීතයක්. මේ ගීතය ගැන අපි මීට කලින් සිහින තටාකේ කතා කරලා තියෙන හින්දා ගීතය ගැන නම් විශේෂ දේවල් කියන්නට හදන්නේ නැහැ. නමුත් ප්‍රේමකීර්තිගේ හිත හඳුනා ගන්න මේ ගීතේ හොඳින් ශ්‍රවණය කරන්න කියලා නම් මම ඔබෙන් ආයෙත් ඉල්ලලා හින්නෝ. එහෙමනම් අහන්න මර්වින් පෙරේරාගේ හඬ, ප්‍රේමකීර්ති දල්විස් සූරීන්ගේ ආදරණීය පදවැල්. නගරයේ මී
නගරය මාව වෙන කෙරුන් නගරයයි මේ නගරය මාව මුණගැසුණු නගරයයි දියරැල පෙරසේම බිඳෙනවා නුගගසන් පෙළ අප නැතුවත් තව දළුලනවා වැැවූවිවූ දියරැල පෙරසේම බිඳෙනවා නුගගසන් පෙළ අප නැතුවත් තව දළුලනවා අර සවිවිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා උපන් ඉදිංක ආයෙන් එහි යන්න හිතෙනවා මේ නගරය මාව මුණගැසුණු නගරය මාව වෙන කෙරුණු නගරයයි ඔබ අතගෙන ගිය වීදි ඇහා යනවා සිනිති පුතා අතැඟිල්ලක එල්ලියනවා ඔබ අතගෙන් ගිය වීදි ඇහා යනවා සිනිති පුතා අතැඟිල්ලක එල්ලියනවා පැතු පැතු යලි සිහිවෙනවා ජීවිතයම හීන එකයි කියා සිතෙනවා මේ නගරය මාව මුණගැසුණු නගරයයි මේ නගරය මාව වෙන කෙරුණු නගරයයි ශ්‍රී ලංකා සංගීත අම්බරයේ දිදුලන සුපුන් සඳ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ජනප්‍රියතම ගීත 50ක් අපිට තෝරන්නට කියලා කිව්වොත් ඒ ගීත 50න් 40ක්ම ප්‍රේමකීර්ති දල්විස් එතුමාට ලියූ ගීත. වික්ටර් සහ ප්‍රේමකීර්ති කියන්නේ ගහයි පොත්තයි වගේ එකට හිටපු එකට බැදලා හිටපු පුදුමාකාර මිත්‍ර සමාගමක්. 1942 පෙබරවාරි 18 වෙනිදා උපත ලැබපු ආචාර්ය වික්ටර් රත්නායකයන් 1960 දශකයේ අගභාගයේදී හිරිමල් තරුණ වයසේ හිටපු ප්‍රේමකීර්ති දැන හඳුනා ගැනීමට පස්සේ දෙවරම් වෙහෙරේ ගීතෙන් උපන් මේ සුමිතුරු ගීතාවලිය මේ දෙදෙනා ගහයි පොත්තයි වගේ බැඳිලා පවත්වාගෙන ගියා අවසන් රාජ්‍යය වෙනතුරු. වික්ටර් රත්නායකයන්ගේ ගී ගඟුලෙහි අමරණීය විසල් ගී ප්‍රමාණය ප්‍රේමකීර්තිගේ පෑන් තුළින් ලියවුණු නිර්මාණ කියලා අපිට බලන්නට දකින්නට පුළුවන්. ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයූ අපූර්වම ගී රසකින් එකක් දෙකක් මේ වැඩසටහනට තෝරගන්නට මා විඳපු අපහසුව දන්නේ මා විතරයි. ඒ කොහොම වුණත්
වැඩසටහන නිමා කරන්නට කාලය ඇවිල්ලා තියෙනවා. අපි අද වෙනදාට වඩා ගීත තුනක් වැඩිපුරත් වාදනය කළා. එහෙම වුණත් ප්‍රේම කීර්ති ගැන කියන්නට තවමත් අපිට අංශු මාත්‍රයක්වත් හරියට කියා ගන්නට බැරි වුණා. ඔහු ඒ තරම් මහා විශාල මිනිසෙක්. ඒ උතුම් මිනිසාගේ අපූර්ව සිතුවිලි ඉතා අපූර්වට ලියු ආදරණීය ගීතයක් මීළඟට වික්ටර් රත්නායකයන් මේ ගායනට හදන්නේ. ගීතය ගැන වික්ටර් කියු වචන කීපයකුත් එක්කම මේ ගීතය අහන්නට මා ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. අපි ප්‍රේම කීර්තිගේ හද ගැහුණු හැටි, ඒ හදින් ඔහු අකුරු කර වූ වචන වික්ටර් ආදරයෙන් ගායනා කළ හැටි අපි අහගෙන ඉමු. අසරවිලේ අද දියව ගලායයි රැලි ළමින් සැලී සැලී මෙවන් සුව පෙර නොවිඳි දුන් සිතම සලීතවි සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ රාත්‍රිය එළඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා මට බලාඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ දලු දමා වසන්තය එළඹිලා මඳ පවන් රැළ වැඩි සැලෙන විට කැළඹිලා මට බලා ඉන්න බෑ දෙතුල් නොබි පෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා ඔබ මගෙන් වෙන්න ගිය ලකුණු ඇති මාවතේ මට බලාගින්න බෑ පෙර ඇසුර පැහෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ අහස් තල පුළු තල ඔබට මට පොදු වෙලා හදවතින් එක් වුණත් ගතින් එදෙනෙකු වෙලා මට බලාගින්න බෑ සියෝ ළඟම ඇවිල්ලා සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ එක්දස් නමසය අසූ නමේ කාල පරිච්චේදය අපි ගෙව්වේ බොහොම අමාරුවයි. ඒ කාලේ මේ රටේ සිය දහස් ගණනින් මිනිස් ජීවිත විනාශයට පත්වුණු කාලයක්. ඒ කාලේ පැවති රජයත් ප්‍රචණ්ඩකාරී පිරිස් අතරත් පැවතුනේ දැඩි වෛරයක්. පවතින ආණ්ඩුව බිඳදාලා වෙනත් ආණ්ඩුවක් පිහිටවා ගැනීමට ප්‍රචණ්ඩකාරී තරුණයෝ සටන් කළා. මේ සටනේ ප්‍රතිඵලය වුණේ අහිංසක තරුණ ජීවිතත් ඒ වගේම තවත් අහිංසක සිවිල් පිරිවැසියනුත් තැන තැන එකිනෙකා මරා ගැනීමයි මරා දැමීමයි. ප්‍රභූවරු මැති ඇමතිවරු කලාකරුවෝ මේ වගේ පිරිස් ගණනාවක් ප්‍රචණ්ඩකාරයන්ටත් ඒකම ප්‍රචණ්ඩයට එරෙහිව කතා කරන වැඩි දෙනෙකුත් වැඩි උණ්ඩයට බිලි වුණා. ප්‍රේමකීර්ති දල්විස් නැමති මේ උතුම් කලාකරුවාත් මේ ආකාරයට වැඩි උණ්ඩයකට බිලිවීමට සිදුවුණු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා. ඒක මහා අඳුරු රාත්‍රියක්.
1989 ජූලි 31 වෙනිදා රාත්‍රියේ ප්‍රේමකීර්ති දල්විස් තමන්ගේ ආදරණීය බිරිඳ නිර්මලා දල්විස් සහ අලුතෝපන් සිඟිති පුතු පූර්ණ සම්පත් තුරුළු කරගෙන හෝමගම පිහිටි ඔවුන්ගේ පුංචි නිවසේ රූපවාහිනිය නරඹමින් හිටියා. ඒ අවස්ථාවේ ඒ නිවසේ පිටුපස දොරින් ඇතුළු වුණු අවිගත් කණ්ඩායමක් මරණීය තර්ජන එල්ල කරලා ප්‍රේමකීර්තිව එළියට අරගෙන යනවා. ඒ කතාව පොලිස් සටහන්වල මෙන්න මෙහෙම කියනවා. ඒ 1994 ජූලි මාසේ 31 වෙනිදායි වේලාව රාත්‍රී 8:30 වෙලා තිබුණා. අඳුරු සේ අතරින් මතුවුණු සිව් දෙනෙක් පිටුපස දොරින් ප්‍රේමකීර්තිලාගේ නිවසට ඇතුළු වෙනවා. කෝ ප්‍රේමකීර්ති. ඔවුන් සාලේට ඇවිල්ලා අහනවා. "ඇයි මල්ලි? මමයි ප්‍රේමකීර්ති." ඔහු ඉදිරිපත් වෙනවා. ඔහුගේ බිරිඳත් දරුවාත් වික්ෂිප්තව බලන් ඉන්න වෙලාවේ ඔවුන් මෙහෙම කියනවා. "අපි මෙයාට සුළු දඬුවමක් දෙන්න තීරණය කරලා තියෙනවා. මෙයා මරන්න තරම් වරදක් කළා නෑ. ඒ වුණාට අපිට ඒක උදව්වක් කරන්න ඕන. අපි එපයි කිව්ව දවස්වල ඔබ රැකියාවට ගියා. ඒක නිසා රැකියාවට ගියාට දඬුවම කියලා බෝඩ් එකක් එල්ලගෙන හෝමගම හන්දියේ පැය 24ක් ඉන්න ඕනේ." ප්‍රේමකීර්ති විසල් දෙන තින්න ඕන් දිහා බලන් ඉන්නවා. ඔවුන් ප්‍රේමකීර්තිව නිවසේ එළියට අරගෙන යනවා. ප්‍රේමකීර්ති නිවසෙන් එළියට බහින්නේ හැමෝගේම මුහුණ දිහා බලලා. ඔහු පුංචි පුතුව සිප ගන්නවා. ඒ ඔහුගේ අවසන් බැල්ම කියලා කවුරුත් හිතුවේ නැහැ. ඝාතකයන් සමග ප්‍රේමකීර්ති ගෙදරින් පිටත් වෙන්නේ රාත්‍රී 8:40 විතර. "මල්ලිලා මාව මරන්න එපා. මට ඕන දඬුවමක් දෙන්න. පැය 24ක් නෙමෙයි මුළු මාසයක් පුරාම හරි මම බෝඩ්ලෑල් අල්ලන් ඉන්නම්කෝ." මරණය පිළිබඳව සැකයේ අන්තිම ඉඟිය දැනුණු ප්‍රේමකීර්ති ඔවුන් එක්ක සුහදව කතා කරනවා. හරියටම රාත්‍රී 9:21ට ඈත රබර් මණ්ඩියෙන් නැගුණු වෙඩි හඬ තුනක් ගුවන සිසාරා යනවා. ප්‍රේමකීර්ති දල්විස් ඝාතනය වෙන්නේ අන්නේ විදියට. ප්‍රේමකීර්ති දල්විස් ඝාතකයන් ඔහු ඝාතනය කොට ඒ නිසල සිරුර එතනම දාලා ඔවුන් පැන යනවා. ඔවුන් අල්ලා ගැනීමට පොලිසියට ඒ තරම් පහසු කාරණයක් වුණේ නැහැ. ඒ කාලේ හැමතැනම මේ වගේ සිද්ධීන් වෙලා තිබුණා හින්දා. ඒ කාලේ හෝමගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හැටියට කටයුතු කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත් සිරි රොහන් ප්‍රනාන්දු මහතා. ඔහුට ප්‍රේමකීර්ති ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නේ ඔහුට ලැබුණු තොරතුරු කීපයක් මත. ඉන්පසු මේ සැකකරු ඝාතනය සම්බන්ධව බොහෝ තොරතුරු පාපෝච්චාරණය කළා කියලයි පොලිස් පොතේ සටහන් වෙන්නේ. මේ සැකකරු එම පාපෝච්චාරණය කර තිබුණේ සිය කැමැත්තෙන් බව තමයි මහාධිකරණයේ ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී හෙළිදරව්වේ. එවකට කොළඹ මහාධිකරණ විනිසුරු ඩී ජයවික්‍රම මහතා ඉදිරියේ මේ නඩුව විභාග වෙන්නේ. හෝමගම සමන් ප්‍රියංකර එහිදී චෝදනා ලැබ සිටියා. මාස ගණනාවක් පුරා පැවති නඩු විභාගයෙන් මේ විත්තිකරු වරදකරු යැයි නිගමනය කොට දඬුවම් නියම කරනවා. එම නඩු තීන්දුවේ මෙසේ සඳහන් වෙනවා. නඩුවේ සඳහන් කරුණු සියල්ල සැලකීමට ගැනීමේදී විත්තිකරුට එරෙහිව ඇති චෝදනාව විත්තිකරු විසින් කර ඇති පාපෝච්චාරණයේ සඳහන් ඇති කරුණු වලින්ම තහවුරු වේ ඇති බව තීරණය කරයි කියලා තමයි උසාවියෙන් කියන්නේ. ඉන්පසුව තවද විත්තිකරුට එරෙහිව ඇති චෝදනාව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව උසාවිය තීරණය කරනවා. ඒ අනුව විත්තිකරුට එරෙහි ඇති චෝදනාවට ඔහු වරදකරු කරමි යනුවෙන් විනිශ්චකාරවරයාගේ තීන්දුවේ අවසාන තීන්දුවේ සඳහන් වෙනවා. ඊට අනතුරුව විත්තිකරුට බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරමින් විනිසුරුතුමා මෙසේ පවසා සිටිනවා. විත්තිකරු සම්බන්ධව විත්තියේ නීතිඥවරයා කියන ලද සියලුම කරුණු සැලකිල්ලට ගත්තා වුවත් මෙම අධිකරණ නීතියට අනුව නියම කිරීමට ඇත්තේ දඬුවම් දෙකක් විතරයි. එනම් ඔහුට මරණීය දඬුවම් නියම කිරීම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීම යන දෙආකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරක ගත කිරීමයි. එයිනුත් මරණ දඬුවම නියම කළා වුවත් එය දැනට ක්‍රියාත්මක නොවන දඬුවමක්. එබැවින් හදිසි නීති රෙගුලාසි යටතේ 24(1) ආවගන්තියේ නියමිත පරිදි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීම යනුවෙන් විනිසුරුතුමා නඩුව තීන්දු කර අවසන් කරනවා. මෙසේ දඬුවම් ලැබූ සමන් ප්‍රියංකර ගමගේ තමා කළ වරදට වැලිකඩ සිර ගෙදරට යවන අවසාවේ ප්‍රේමකීර්ති ඔහුගේ අවසන් මොහොතේ එදා කළ කීද මේ අයුරින් පොලිසිය හමු වේ කියපු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විභාගයෙන් පසු ජීවිතාන්තය දක්වා සිපිරිගෙයට නියම වෙනවා. මේක මාව පුටාගත්තේ අධිකරණ නඩු තීන්දුවෙන් පසුව දිනමින පුවත්පත මේ විස්තරය වාර්තා කරපු පුවත් එකතු වෙනවා. මෙන්න මේ විදිහට මේ අහිංසක සමනලයාගේ තටු කීතු කීතු වලට ඉරා දමන්නට ඝාතකයෝ
එදා හිත් පිට නැතුව කටයුතු කරනවා. අවුරුදු 42ක් ඒ වගේ පුංචි කාලයකින් ජීවිතක්ෂයට පත්වෙන මේ අහිංසක මිනිසා අදටත් ඔහු අපෙන් වියෝ වී 27 වසරක් ගත වුණා. අදටත් අපේ හදවත්වල ජීවත් වෙන්නේ ඔහු ඒ තරම්ම සොඳුරු මිනිසෙක් හින්දා. ඔහු ලියූ වචන, ඔහු ලියූ අදහස්, ඔහුගේ හදවත ගීතවලින් කතා කරපු හැටි අද අපි සිහින තටාකේ පුරාම අහගෙන හිටියා. මගේ ඇස්වල වගේම ඔබේ ඇස්වලත් දැන් කඳුළු තියෙන බව මන් දන්නවා. අපි සිහින තටාකේ අවසන් කරමු. මේ ආයෙත් වික්ටර් ප්‍රේමකීර්ති ලියූ ගීතයක් කියපු හැටි. අද ඒ ගීතේ අපි ප්‍රේමකීර්ති වෙනුවෙන් වික්ටර් ගායනා කරනවා අහගෙන. මේ එදා ප්‍රේමකීර්තිගේ පෑන් තුලින් ඔහු වික්ටර්ට ලියා දුන් ගීතයක කොටසක්. ඒ වුණාට ඒ ගීතේ මට හිතෙනවා දැන් වික්ටර් ගයන්නේ ප්‍රේමකීර්ති වෙනුවෙන් කියලා. ප්‍රියේ ඔබ උපනූ පංජාති හමු වේවා. ආදරණීය ප්‍රේමකීර්ති, ඔබට උතුම් නිර්වාණ සුවය මත් වේවා. සිහින තටාකයේ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සිය කටයුතු කළ සියහඬ සභාපතිනිය අනුෂා නිලන්තිකා සහෝදරියටත් ආදරයෙන් ස්තුතිවන්ත වෙනවා. එක්කම අපිත් එක්ක එකතු වුණු අපිට සෙනෙහස පාන ආදරණීය රසික ඔබ හැමෝටම බොහොමත්ම ස්තුතියි. හැමදිනාටම තෙරුවන් සරණයි. අපි ලබන සතියේ සුපුරුදු රිද්මයෙන් සිහින තටාකයේ ආයෙත් හමු වෙමු. ඔබ හැමෝටම සුභ රාත්‍රියක්. සමුදල පියාපත් පොඩි කළ සුමුදු මල් කැකුළු තලාපෙළු ගොර සපොන් දෙස නොබලම නුඹ දන්නවනම් වෙඩි උණ්ඩයෙන් නිසල කරන්නට බැරි බව ඔබට ඇති ආදරය ඇත්තමයි. ඔබ යළිත් පැමිණේවි. මේ අකාරුණික මිනිසුන් මැද ජීවත් වනවාට වඩා ඔබටම වෙන් වූ නිදහස් ලොවක සැරිසරන්නට ඔබ හිතුවා විය හැකි. එහිදී අපි හමුවෙමු ලබැඳි සෙනෙහසින්. ප්‍රියනුඹම උපනුපන් ජාති හමුවේවා. ප්‍රියනුඹම උපනුපන් ජාති හමුවේවා. ප්‍රියනුඹම උපනුපන් ජාති හමුවේවා. රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ.